මාර අමාරුවක නිවාව දැම්මේ මාව. හා? පුතේ නම මොකද්ද? ඔමේෂ් නෙත්සර. මං කෝච් ප්‍රදීප්ක තරඟෙට තමයි හැරුනේ දැක්කද? දැන් මට ඔයාව නැති වගේ බයක් ආවා. හා? ඒක නෙමෙයි පුතේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් කෝච් ප්‍රදීප්යි කෝච් හර්ෂණයි හැරිලා නින්න. ආ පුතේ මේ ඔයා අනාගතේ කවුරු වෙන්නද බලාගෙන ඉන්නේ පුතේ? බලාපොරොත්තු? ගායකයෙක් වෙන්න. ආ ගායකයෝ ඇති අන්ත. එහෙමයි. ඔකේ. ඔකේ. හරි. පුතේ දැන් ওই සින්දුව මම කිව්වේ ඔයා වගේ කාලේ ඇත්තටම. ඉතින් මේ ওই සින්දුව ඇත්තටම ළමයේ කිව්වට ඕක ඒ කාලේ අපේ රටේ හරි භයානක කාලයක් ගැනනේ කියන්නේ නේද? ඒ කියන්නේ අපි විවිධ ජාතීන් අපි එකට එකතු වෙන්න ඕනේ. එතකොට අපේ සිංහල මිනිස්සු, එහෙ දඹල මිනිස්සු හම් වෙනකන් බලන් ඉන්නවා. අපේ කට්ටිය ගිහිල්ලා අලිමංකඩට මුඬලා බලන් ඉන්නවා. නාගදීපී දොර ඇරනකන් හරි හරිම ආදරණීය සින්දුවක්. ඉතින් ඒක පොඩි ළමේ කිව්වට ඒක මේ මුළු රටටම කියපු ඇත්තටම කියපු පණිවිඩයක් ඒක. ඉතින් ඒ වගේම දැන් අපි නිදහස ඉන්නවනේ නේද? ඔයාලා දන්නේ නැහැ හැබැයි ඒ කාලේ. හරි කොහොම හරි මේ සින්දුව ගැන මං කිව්වේ. ඉතින් මං පුතාට ආරාධනා කරනවා තව ලස්සනට පුරුදු වෙලා සින්දු කියන්න එන්න මගේ ටීම් එකට කියලා. ඇයි කොහෙද? ඇයි මෙච්චර මේ බබා ලස්සන්ට වාගේ සින්දු කියනකොට වම් කොහොමද මේ සින්දු කියන්නේ? ආ නෑ ලස්සන්ට කියපු නිසා ඉතින් මේ අපි කියමු පොඩි කෑල්ල. ඔව් චර්ෂණ අපි ආසයි පොඩ්ඩක් දැන් ඔයාලා කටහඬින් මේ සින්දුවෙන් පොඩි කොටසක් කියන්නකෝ. කියමු කියමු දෙන්නම කියමුද? හා මං සෑහෙන කාලෙක මේ සින්දු කිව්වේ. Thank you coach Harshan. Thank you coach Harshan. හරිම ලස්සනයි නේද? Thank you මේ අපේ බබාට. මොකද මමත් කිව්වේ ගොඩ කාලෙක ඉන්නේ. ඔව්. හරිම ලස්සනයි පුතේ. හරිම ලස්සනයි. අපි යන්න එනවා. මේ ටැග් එකක් නම දෙන්නවා. තාම එහෙම යන්න බෑ මේ. තාම යන්න බෑ. ආ උනේ. අරගෙන යන්නත් ලෑස්. නෑ මෑව නිකන් අයිති කරගෙන ඉන්නේ. අයිති කරගෙන ඉන්නේ ඔව්. ආ ඉතින් පුතේ වාගේ මම යනවා. ඉබ්බ ඔයා කෝච් ප්‍රදීප්. අතරම් පුතේ දැන් මම දන්න ඔක කෝච් හර්ෂණගේ ගීතයක් බව. ආ එතකොට එහෙම කැමැත්තක් තියෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපිට ඉබේ එන දෙයක්. ඒත් ඔයාගේ ටැලන්ට් එකට පුතේ වංශයට වෙන එකක් මදි. රයිට් ඔයා ඒ තරමටම ලස්සනට ඒ ගීතේ ගායනා කරා. මොකද ඒක ගායනා කරන්න ලේසි ගීතයක් නෙමෙයි. දැන් කෝච් හර්ෂණ පොඩි කාලේ කියලා තිබ්බට ඒක ගායනා කරන්න ලේසි ගීතයක් නෙමෙයි. බොහොම අමාරු වේරියේෂන්ස් ගොඩක් තියෙන ගීතයක්. එතකොට පුතාගේ මට කියන්න වෙන මොනවද ඔයාට පුළුවන් කියලා මට ඔයා දැක්කහම හිතෙනවා ඔයා හරිය දඟකාර පුතෙක් කියලා. රයිට්? එහෙම නේද? දඟයි නේද? මොනවද තව කරන්නේ වා ගෙදරදි? මගේ ටීම් එකට ආවොත් මමත් පුතේ පොඩි කාලේ ක්‍රිකට් ප්ලේ කරා ගොඩක්. හරිද? දැන් නම් එහෙම පේන්නේ නැහැ. හැබැයි ක්‍රිකට් ගොඩක් ප්ලේ කරා. අපිට ක්‍රිකට් ප්ලේ කර සිං කරන්නත් පුළුවන්. රයිට්? ඉතින් පුතා තීරණය කරන්න මගේ ටීම් එකට ආවොත් මම ඔයා ගොඩක් දුර ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔයාගේ තියෙන්නේ අර උපත්තියෙන් එන ටැලන්ට් එකක් කියලා මම විශ්වාස කරන නිසා. හැමෝම පුතාට කතා කරලා දැන් ඉතින් දැන් ඔයා මේ කෝච්ස් දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්න නේද? මම ලේසි ගන්නද? නෑ ක්‍රිකට් වලටත් ගොඩක් ආසයි. ඔයාට මට ක්‍රිකට් ගහන්න පුළුවන් මේ. ඒ වගේ ඔයයි මායික වගේ දැන්.
නේද? නේ? දැන් අනිත් එක දැන් ඔය එක සින්දුවක් නේ. තව තියෙනවා මංගාව චූටි කාලේ කියපු සින්දු ගොඩාරියක්. මේ මංගාව තියෙනවා එදස්වලත් ප්ලේ කරපු දැනුත් තියෙනවා ක්‍රිකට් බෝල්ස් ගොඩාක් තියෙනවා gitu. ඒ ටිකත් අරගෙන එනවා මම ප්‍රැක්ටිස් කරනකොට අපි. බැට්ස්ත් තියෙනවා. ඒ වුණාට සින්දු කියන්නේ නේ. ඔයා තීරණය කරනවා සින්දු ගොඩාක් තියෙන කෝච් හර්ෂණවද ක්‍රිකට් ගහන්නත් පුළුවන් සින්දු කියන්නත් පුළුවන් කෝච් ප්‍රදීප්වද තෝරගන්නේ කියලා. මං කෝච් තෝරගන්නවා. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක subscribe කරන්න.